අද චතාරික සමයේ 5 වෙනි සතියේ සඳුදා දිනයි. දෙවන හන්සේ අධහන සමාජයන් තුල පාලන පැලැන්තියක් බිහි කරලා තිබෙන්නේ ඒ සමාජය දෙවන හන්සේගේ ආඥා පනත් වලට අනුකූලව ජීවත් කරවන්නටයි. ඒ සමාජය තුල සාමය සාධාරණත්වය යුක්තිය සුරකින්නටයි. ඒ වගේම මිනිස් ජීවිතවලින් පාපේ කුරිරුකම් දුරලන්නටයි. ඒත් වැටත් නියත් ගොයන් කානන් යවනඩුව කාට කියන්නද කියන්නාසේම පාලන පැලන්තියම පාපයට ආවඩනවා නම් පාපේ ඔසවා තබනවා නම් ඒ සමාජ ජීවත් වෙන මිනිස්සුන්ගේ අසරණ භාවය ගැන කුමන කතාද අදට නියමිත දේව ප්‍රකාශන දෙක තුලින්ම කියන්නේ අසරණ වූ ජනතාවගේ එක් කඳුළු කතාවේ පීඩිත භාවයයි. අද පළවෙනි දේව ප්‍රකාශනය තුළ අපිට මුණ ගැහෙනවා දෙවියන් වහන්සේට ප්‍රසන්නව ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරමින් විවාහ ජීවිතය තුළ ගමනක් යන සුසන්තාගේ කඳුළු කතාව. ඒ වසරේදී මිනිසුන්ට සාධාරණ විනිශ්චයක් ලබා දෙන්නට පත් කරන මහල්ලන් දෙදෙනා විසින් කරන අයුතු යෝජනාවට එකඟතාවය පළ නොකිරීම නිසා අහිංසක අසරණ සුසන්තාට වරද පටවමින් ඇව සමාජ ඉදිරියේ නින්දාවට පත් කරන්නට වෙර දැරීම අපි දකිනවා. ඒ වගේම සුද්ධෝෂීෂය තුළ අපිට මුණ ගැහෙන්නේ කාම මිත්‍යාචාරයේ තුළ අසු වූ ඒ කාන්තාවව ජේසුන් වහන්සේ ඉදිරියට ගෙනෙමින් ඒ පාපී අවස්ථාව ජේසුත් වහන්සේව වචනෙන් අල්ලගන්නට අවස්ථාවක් කරගන්නට වෙරදරන වැඩිහිටියන් ගැනයි. පාපය වවාගෙන කත්ති පාපය තමන්ගේ ඉඳුරන් පිනවන්නට යොදාගන්න සමාජයක ඒ නායකත්වයන් තුළින් ඒ පාලනත්වය තුළින් අපි කුමක් බලාපොරොත්තු වන්නද? එවන් සමාජයක ජීවත් වෙන අසරණ මිනිස්සුන්ගේ අසරණ භාවය ගැන මීට වැඩිය වෙන මොන කතාද? නමුත් ස්වාමින් වහන්සේ අද අපට මතක් කරනවා දෙවියන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේ අපේ පාපයට සමාව දෙන්න ලෑස්ති. මිනිස්සු අපිය විනිශ්චය කරාවේ මිනිස්සු තමන්ගේ අවශ්‍යතාවයන් පිනවා ගන්නට දේවල් විවිධාකාරයෙන් ඉදිරිපත් කරාවි. නමුත් ස්වාමින් වහන්සේ මතා පෙරදෙනවා නම් උන්වහන්සේ සමාව දෙන්නට ලෑස්ති. අලුත් ජීවිතයකට එතර කරන්නට උන්වහන්සේ ලෑස්ති. අවශ්‍ය වන්නේ උන්වහන්සේව සුවාගෙන යෑමයි, උන්වහන්සේව මුණ ගැසුණු පසු උන්වහන්සේව ජීවිතයේ අයිති කර ගැනීමයි. එසේනම් අපිත් අපේ ජීවිතවල ඉන්න තැන ඉඳලා පාපය ඔසවා තබන්නට නොවේ, පාපේ ව්‍යාප්ත කරන්නට නෙමේ, පාපෙන් උපයාගෙන කන්නට නොවේ, නමුත් පාපේ දුරලමින් දෙවියන් වහන්සේ වෙතට ඇදෙන්නට වෙරදරමු. ජෙස්පී